දරු ප්‍රසූතියට පස්සේ ඔබේ පෝෂණය තියා ගන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔබත් විවාහ වෙලා ළඟදීම අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම ඔබ පුංචි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබටත් මේ කියන දේවල් ගොඩක් වැදගත් වේවි. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ දරුවෙක් ඉපදුනට පස්සේ අම්මා කෙනෙක් වෙන ඔයාගේ පෝෂණය තියාගන්න ඕනේ කොහොමද කියන එක ගැනයි. දරුවා ලැබෙන්න ඉන්න කාලේ වගේම දරුවා ලැබුණට පස්සෙත් අම්මා හරියට කිරි එරීම පවත්වා ගන්න ඕනේ. ඒ හින්දා පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිච්ච කෑම වේලක් ගන්න එක අනිවාර්ය දෙයක්. බිලිඳාට කිරි දෙන්න හැකියාවක් නැති අම්මලා ගැබ් ගන්න කලින් ගත්ත ආහාර වේල් ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර විට ඔබත් යකඩ උණතාව තියෙන අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් වෛද්‍ය උපදෙස් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. කිරි දෙන අම්මලා අනිවාර්යෙන්ම තමන් කන බොන දේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ ගන්නා කෑම බීම හිතකර වගේම අහිතකර විදිහට අම්ම කෙනෙක් වෙන ඔයාගේ ඔයාගේ දරුවගේ සෞඛ්‍යයටද බලපාන ඉඩකඩ තියෙනවා. කිරි දෙන අම්මා කෙනෙක් නම් දවසකට අතිරේකව කැලරි 500ක් ලබා ගන්න ඕනේ වෙනවා. එහෙම කියලා ලොකු ලොකු ගණන්වල කෑම බීම කන්න බොන්න ඕනේ වෙන්නේ නැහැ. මේ අතිරේක කැලරි ප්‍රමාණය ඔබ එදිනෙදා කන කෑම වේලෙන් ලබා ගන්න පුළුවන්. ඔබට දරුවෙක් ඉපදුනාට පස්සේ ආහාර වේලේ විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ මේදේ වගේ දේවල් අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වෙන්න ඕනේ. ඒ වගේම කැල්සියම්, යකඩ, ෆෝලික් අම්ලය හා විටමින් ඒ අඩංගු කෑම ඔබේ පෝෂණයට ගොඩක් වැදගත් වෙනවා කියන එකත් අමතක කරන්න එපා. අයඩින් මිශ්‍ර ලුණු කෑමට එකතු කරගන්න එකත් අම්මා කෙනෙක් වෙන ඔයාගේ පෝෂණයට ගොඩක් හොඳයි. ඔබත් කිරි දෙන අම්මා කෙනෙක් නම් මේ ආහාර රටාව අඩුම තරමේ වසර දෙකක්වත් අනුගමනය කරන්න. ගොඩක් වෙලාවට අම්මලාගේ මව්කිරි ප්‍රමාණය අඩු වැඩි වෙනවා. මෙන්න මේකටත් මේ අම්මාගේ පෝෂණය බලපානවා. හොඳ පෝෂණ රටාවකට හුරු වෙච්ච අම්මා කෙනෙක්ට තමන්ගේ බිලිඳාට සෑහෙන කිරි ප්‍රමාණයක් දෙන්න පුළුවන් වෙනවා. මව්කිරි වලින් 88% ජලයෙන් සමන්විත වෙනවා. අන්න ඒ නිසා දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මලා වැඩියෙන් වතුර බොන්න ඕනෑ කරනවා. කිරි දෙන අම්මා කෙනෙක් දවසකට ප්‍රෝටීන් අඩංගු කෑම වේල් 6ක් විතර ගන්න ඕනේ. ඒවට අමතරව එළවලු හා පළතුරු දීසි 5ක් වගේ කන්න ඔබට පුළුවන් නම් ඒක ඔබේ පෝෂණයට ගොඩක් වැදගත් වෙනවා. කිරි වීදුරු 4ක් දිනපතාම බොන්න. ඔබ දරුවාට කිරි බෝතලෙන් කිරි පොවන අම්මා කෙනෙක් නම් ප්‍රෝටීන් තියෙන කෑම වේල් 5ක් වගේම පළතුරු හා එළවලු දීසි 4ක් කන්න. ඊට අමතරව කිරි වීදුරු 2ක් බොන්නත් අමතක කරන්න එපා. අම්මාගේ කිරි නිපදවෙන එක වැඩි කරන්නත් අම්මාගේ කෑම වේල පෝෂණ තත්වයෙන් වැඩි කරගන්න ඕන කරනවා. ශරීර සෞඛ්‍යයට ඕන කරන හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑම වේලක් ඔබ ගත්තොත් දරු උපත් මරණ, ගබ්සා වීම වගේම අඩු බර තියෙන දරු උපත් අවම කරගන්නත් පුළුවන් වෙනවා.